ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයට අනුව තමයි තවම සිද්ධ වෙන්නේ. මොටෝසයිකල් වලටත් ඒ වගේම තීරෝද රථවලටත් අනිකුත් සැහැල්ලු වාහන ඒ සියලු වාහනවලට තවම සලාක ක්‍රමයට තමයි ලබා දෙන්නේ. ඒ හින්දා දැන් දීර්ඝ කාලයක් තිස්සේ විශේෂයෙන්ම දැන් ත්‍රී වීල් රථ දුවන ස්වයන් රැකියාවක් හැටියට මේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා ස්වයන් රැකියාවක් හැටියට ඒක කරන ඒකෙන් ජීවත් වෙන උදවිය. එතකොට මේ සලාක ක්‍රමය පටන් ගත්ත දවසේ ඉඳන් ඒ ත්‍රී වීල් රථ රියදුරන්ට තවම දෙන්නේ ලීටර් 5ක ප්‍රමාණයක් තමයි දෙන්නේ. එතකොට මේක දීර්ඝකාලීනව වුණ ඔබතුමාගේ නිල්ලීමක් කරා මේ පහ වැඩි කරන්න. ඒ වගේම වුණ නොයෙකුත් ආකාරයේ වුණ පෙන්නලා දුන්නා. වුණට මේ ලීටර් 5 කෙසේවත් ප්‍රමාණවත් නැහැ. වුණට සරිලන ආදාය මාර්ගයක් ලබා ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ද ලීසින් ක්‍රමයට දුවන ත්‍රී වීල් රථත් වුණටත් ආදාය මාර්ග සපයා ගන්න විදිහක් නැහැ. මේ ලීටර් 5 ප්‍රමාණවත් නැහැ කියන එක. ඒ වගේම තමයි ද ඔබතුමා කිව්වා දැන් මේ ත්‍රී වීල් රථ ස්වයන් රැකියාවක් හැටියට කරන උදවියට ඒගොල්ලන්ව අධීක්ෂණය කරන්න ජාතික ප්‍රවාහන කොමිසමට නිර්දේශ ගෙනල්ලා ඒ පනත සංශෝධනය කරනවායි කියලා. නමුත් දැන් ඒක කැබිනට් මණ්ඩලයටත් මම දන්නා ඒක ඉදිරිපත් වුණාද කියන එක. නමුත් ඒ ප්‍රකාශය කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ තුන්ද මම අහනවා ඔබතුමාගෙන් දැන් අපිට පාරේ වාහන දුවන ප්‍රමාණය දිහා බැලුවම අපිට පේනවා දැන් සමහර වාහන කියන සලාක ක්‍රමයට නෙමෙයි ඊට වඩා එහා කොමාරි ඉන්ධන ලබාගෙන දුවන ක්‍රමයක් අපිට දැන් පේන්න තියෙනවා. ඒ හින්දා මම අහනවා විශේෂයෙන්ම දැන් රැකියාවක් හැටියට මේ ත්‍රී වීල් රථ දුවන ස්වයන් රැකියාවක් හැටියට දුවන විශාල පවුල් සංඛ්‍යාවක් එකකින් නඩත්තු වෙන හින්දා තවම ඇයි මේ ලීටර් 5 වැඩි කරන්න ප්‍රමාද වෙන්නේ ඇයි කියන එක මම ඇමතුමාගෙන් අහන්න කැමතියි. අපි මේ ඉන්ධන කළමනාකරණය කිරීමේ ව්‍යාපෘති යටතේ අපිට කිසිම පාර්ශවයකට උන් අවශ්‍යතාවය හැටියට දක්වන 100% අපිට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි ඉදිරි මාස කීපෙත් මේ ආකාරයෙන් මේ කළමනාකරණය කිරීමේ වැඩපිළි ඉදිරියට යා යුතුයි. අපිට පේනවා ලෝකයේ බටහිර රටවල් වල පවා අද දවසේ වන විට මේ ඉන්ධන අර්බුදයන් වලට මූණ දෙමින් තිබෙනවා. ඒ නිසා අපිට ඉදිරියටත් පේනවා යම් අභියෝගයක් අපිට තියෙනවා කියන එක. ඒ වගේම මම පිළිගන්නවා ඔබතුමා කියන කාරණාව ත්‍රී රෝද රථ විශේෂම වෘත්තීය වශයෙන් කටයුතු කරන පූර්ණ කාලීනව කුලී රථ වශයෙන් කටයුතු කරන පිරිස් හඳුනා ගැනීම සඳහා අපිට කාලයක් ගත වෙලා තියෙනවා. මොකද මේක වෙන් කරගන්න මෝටර රථ දෙපාර්තමේන්තුවේ තියෙන ලියාපදිංචි අනුව අපිට වෙන් කරගන්න බෑ. ඒ ලියාපදිංචි අනුව ත්‍රී රෝද රථ ලක්ෂ 11ක් තියෙනවා. නමුත් අනුමාන කරනවා සාමාන්‍යයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කරලා තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ 3000ක් තමයි පූර්ණ කාලීනව කුලී රථ සැටියට තියෙන්නේ කියලා. නමුත් අධිකාර ජනාධිපතිතුමා විශේෂයෙන්ම ප්‍රවාහන ඇමතුමා මේ පිළිබඳව කැබිනට් සංදේශ ඉදිරිපත් කරා. ඒ අනුව පළාත් සභා වලට දීලා තිනවා නියාමන බලය. ඒ පළාත් සභා හරහා විශේෂයෙන්ම ඔවුන්ගේ තියෙන නියාමන යටතේ කුලී රථ හඳුනාගෙන දෙන්න කියලා. ඊට අමතරව පසුගිය සතියේ අධිකාර ජනාධිපතිතුමා දැනටමත් පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. පොලිසිය වල අපි ලියාපදිංචි කරා මීට පෙර ඒ ත්‍රී රෝද රථ සියල්ල අපි බලාපොරොත්තු වෙනවා සතියක් වගේ කොමන කාලයක් මම හරියටම දින වකවානු කියන්නේ නැහැ. අපි බලන්නේ උපරිම අපි බලනවා සති දෙකකට පෙර මේ කටයුත්ත කරන්න. නමුත් අපි බලනවා මේ සතියේ අවසන් කරගන්න පුළුවන් වුණොත් අපිට ලේඛන ටික හදාගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. නමුත් ඒ කාර් නැවත වතාවක් QR කෝඩ් එකට ඇතුළත් කරන්න ඕන. ඒකට අර data ටික enter කරගන්න ලක්ෂ 3ක් විතර වගේ තියෙනවා. දැනට අපි පෞද්ගලික බස් රථ ඒ වගේ කරගෙන යනවා. ඒ නිසා ත්‍රී රෝද රථත් අපි ඒ ආකාරයට කරගෙන යනවා. ඒ කරගෙන ගියාට පස්සේ ඔවුන්ට අමතර කෝටාවක් ලබා දීමට අපි කටයුතු කරන්න අපි කටයුතු කරනවා. මම හිතන උපරිම සති දෙකක් යයි. ඒ වගේම අපි හැබැයි ඉල්ලන්න ඕන ත්‍රී රෝද රථවලිනුත් අවස්ථා තුනකදී දැන් පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා. රුපියල් 100කින් අඩු කරලා තියෙනවා. 40කින් ඊයේ අඩු කරා. ගිය සති දෙකක ඉස්සලා රුපියල් 40කින් අඩු කරා. ඊට සති දෙකක ඉස්සලා රුපියල් 20කින් අඩු කරා. ඒ කියන්නේ රුපියල් 100කින් ඒ පෙට්‍රල් වල මිල අඩුවීමේ ප්‍රතිලාභයක් ජනතාවට ලබා දිය යුතුයි කියන යෝජනාත්මකය ලෑ කරනවා. ඔබතුමන්ලගේ වෘත්තීය සමිතිය පැත්තෙන් ඒ ඉල්ලීම කරන්නත් කියලා ඉල්ලීම කරනවා.